අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර පුද්ගලයෙකුට ආසාදනය වීම පොදුවේ සිදුවිය හැකි ක්‍රියාවලියක ආරම්භයක් විය හැකි සෞඛ්‍යංශ අනුතුරු අංගවයි පාසල් ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීම ආරම්භෙයි කොවිඩ් වැළඳී සුව වුණා නම් සති දෙකකට පසු එන්නත ගන්න සෞඛ්‍යංශ කියයි ඉන්දියාවේ පැතිර යන සීකා වෛරසයේ ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියයි වත්මන් රජයේ එක පවුලක් රුපියල් 6,44,000ක ණයකාරයෙක් කරලා හර්ෂගෙන් චෝදනා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වල නිරත ගුරු විදුහල්පතිවරුන් රාජකාරියෙන් ඉවත් වෙයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම මෙරටට රැගෙනු ලැබුවා මේ අතර පාසල් ගුරුවරුන්ට සහ අනන්තින කාර්ය මණ්ඩල සේවකයින්ට කොවිඩ් මර්ධනින්නත ලබා දීම අද ආරම්භ වුණා දිවයින පුරා සියලු පාසල් ගුරුවරුන්ට හා අනන්තින කාර්ය මණ්ඩලය වෙත කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා ඒ යටතේ පාසල් වල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සමාජිකින් 279,000කට පමණ එන්නත ලබා දීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ගුරුවරුන්ට එන්නත් කිරීමේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව ක්‍රමානුකූලව කිරීගෙන යනවා. අද කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි දීප ව්‍යාප්ත මට්ටමින් මේ එන්නත් කරන වැඩපිළිවෙල කිරීගෙන යනවා. මේකේ අරමුණ තමයි හැකිතාක් ඉක්මනට අපේ රටේ පාසල් යළි විවෘත කිරීම. ඒ නිසා රට මේ විදිහට වහලා තියන්න බෑ. පාසල් මේ විදිහට දිගින් දිගටම වහලා තියන්න බෑ. අගෝස්තු මාසයේ අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රථම පියවර ගැනීම. අපේ රටේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන්. මේ අතර ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට රැගෙනු ලැබුවා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සුව වූ පුද්ගලෙකු කොවිඩ් මර්ධන එන්නත ලබා ගත යුතු කාලය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළ කළේ මෙවන් අදහසක්. කොරෝනා වැළඳුණු පුද්ගලයෙකුට එන්නත ලබා ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් කොරෝනා රෝගී අවස්ථාවේ හෝ ඒ ආසන්න අවස්ථාවේදී මේ එන්නත ලබා ගැනීමෙන් ඒ වන විට ශරීරය තුළ ගොඩනැගී ඇති ප්‍රතිශක්තියක් මත මේ එන්නත විනාශ වීමේ යෑමට හැකියාවක් තියෙන නිසා අපි සෑම විටම කියන්නේ මේ රෝගයේ සුව වී සති දෙකකින් පසුව මේ එන්නත ලබා ගැනීම සුදුසුයි කියලා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉගැන්වීම් කටයුතු වල නියුතු ගුරුවරුන් අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වුණා කොවිඩ් වසංගත තත්ත්වයේ සමග පන්ති කාමරවල සිදු කළ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය සහ මුලින්ම අභියෝගයට ලක් වුණා. මාර්ගගත දුරස්ථ අධ්‍යාපනයේ එයට යම් ආදේශක විසඳුමක් වුවත් රට පුරා විසිර සිටින සෑම දරුවෙකුටම එහි ප්‍රතිලාභ සමාන ලෙස ලැබෙන්නේ නැහැ. රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවිනිශ්චිතභාවයක් ගොඩනැගී පසුබිමක අද ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව අද පෙරවරුවේ සිට මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලීන් ඉවත් වීමට ගුරුභවතුන් පියවර ගත්තා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් ආදිවාසී නායකයාද මෙලෙස අදහස් පළ කළා. මේ කාලමැච්ච මන්ද වෙනකොට දැන් කෝණ පුජ්ජේ එකමයි භාගතනක් විතර මේ රට පුජ්ජේ මන්ද කරගත්තම මේ රට පුජ්ජේ කරුකුරු ගැච්චන රුකුල් පුජ්ජවල කැකුලෝ කැකුලිය හරුකුල් පුජ්ජවල කැකුලෝ කැකුලිය හැම එකම එකටම මේ රට පුජ්ජේ මේ අධ්‍යාපනය කියන එකම දැන් පටහැරිලා මං ගැච්චන කාලමැච්ච. පුගුරු හෝරලා දැන් ඒත් මේතන නතර පුජ්ජේ මන්ද කරන්න මංගච්චන හැබැයි එහෙම මන්ද වුණොත් ඇත්තතෙනෙම්ම මේ රටපොජ්ජ ඉදිරි කාලෙමෙච්චදී මේ රටපොජ්ජ බාරතන මන්ද කරගන්න ඉදින කැකුලෝ කැකුලියෝ මෙහෙම මන්ද වුණොත් කැකුලෝ අර තිබාපු තැනෙමෙමුත් බිම්පොජ්ජට මන්ද වෙනවා ජෝසප් ස්ටාලින් සහෝදරය ඇතුළු පිරිසක් පසුගිය දා අත්මනර ගත්තා ඔවුන් අත්මනර ගත්තේ මොකක් නිසාද නිදාස් අධ්‍යාපනයේ ප්‍රයෝජනයගත් ඒ වගේ නිදාස් අධ්‍යාපනයේට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන ඉන්න ඔබේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂා කරන්න තමයි එදා ඔවුන් අරගල කරේ වගකීම් යුතු ගුරු සංගම් විදියට
අපිට බෑ නිහඬව ඉන්න මොකද අපි පාසලට අරන් අධ්‍යාපනය ලබා දීලා ඊළඟට උසස් පෙළ පාසල දරුවෝ යන්නේ ඉන්නේ විශ්වවිද්‍යාලයට ඉස්සෙල් ස්කෝර් එක හරහා ඒ දරුවන් මෙහෙවන දෙමව්පියන් වෙනුවෙන් තමයි වෘත්තීය සමිති මේ සටනේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සමග අත්වල් බැඳගත්තා ඒ බැඳගත්තු එක වෙනුවෙන් අපිට ලැබුණු තෑග්ග මොකද්ද කොරෝනාව මර්ධනය කරන වෙනුවට ජනතාවගේ හඬ මර්ධනය කිරීමේ පිළිවෙතක් තමයි රජය අද ගෙනියන්නේ කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර පුද්ගලයෙකුට ආසාදනය වීම පොදුවේ සිදුවන ක්‍රියාවලියක ආරම්භය විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම නිරන්තරයෙන් සිදු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ. කිසිදු වෙනතක් ලබා ගත්තේ නැති 90 හැවිරිදි බෙල්ජියම් ජාතික කාන්තාවක් ඊයේ දිනමිය ගියා. අදාළ මරණයේ විශේෂත්වය වූයේ කොවිඩ් ප්‍රභේද දෙකක් ඇයට ආසාදනය වී තිබීමයි. කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර පුද්ගලයෙකුට ආසාදනය වූ පළමු අවස්ථාව ලෙස මේ වාර්තා වනවා. අද මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් පළ කළා. මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා අද දකින දේ දැන් එක පුද්ගලයෙක්ගේ දකින දේ සමහර විට ඒක අසාමාන්‍ය එක් අවස්ථාවක් පමණක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොදුවේ සිද්ධ වෙන සිදු ක්‍රියාවලියක ආරම්භය වෙන්නත් පුළුවන්. ඒ නිසාම තමයි අපි සෑම විටම අපි අවධානයෙන් සිටිය යුතුයි අවශ්‍ය සෞඛ්‍ය පුරුදු නිසි ආකාරයේ පැවැත්ම හරහා මේ වෛරසය පුතුලව යම් ප්‍රදේශයක පැතිරීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීම තමයි සෑම විටම කළ යුත්තේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1507 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 274,538 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හුදකලා කර ඇති භගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාකල වතුයායේ පහළ කොටසේ සිදු කළ PCR පරීක්ෂණ අතරින් පුද්ගලයින් 35 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 35ක් පිළිබඳව ඊයේ පස්වරුවේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3502ක් ලෙසයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ අද පෙරවරු 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරුණා. කොළඹ, මහනුවර, අම්පාර හා යාපනයන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කෙරුණු බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම මීට පෙර හුදකලා කර තිබූ කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කෙරුණා. මේ අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාවට අවශ්‍ය මගී ප්‍රවාහන සේවා පහසුකම් වැඩි කිරීමට අදාළ අංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර පළාත තුළ අද සිට දුම්රිය ගමන් පාර 103ක් දක්වා ඉහළ දමා ඇති බවයි. ප්‍රධාන මාර්ගයේ දුම්රිය 36ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 42ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 10ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 15ක් ලෙස දුම්රිය ධාවනය සඳහා යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. එසේම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 3500ක්ද ධාවනයට එක් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ත්‍රි රණවක මහතා ප්‍රකාශ කළේ. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින්ට සහන ලබා දීම පිළිබඳව රජයට ස්තුතිය පළ කරන බවයි එම සංගමයේ හිටපු සභාපති මර්වින් ප්‍රනාන්දුපුල්ලේ මහතා ප්‍රකාශ කළේ. ඉතා විශාල සහනයක් අපිට පෙරේදා ඉඳලා ලැබුණා. මොකද මෙතෙක් හෝටල් වහලා තිබුණා. හෝටලයකට වෙඩින්ග්ස් නවත්තලා තිබුණා. සමහර වෙඩින් දෙන්න තුන නැන් තිබ්බා. සමහර වෙඩින් තියාගන්න බැරුව ගියා. ඒ නිසා දැනට 300ක පමණ කෙනෙකුට දෙන්න පුළුවන් කියන මම ප්‍රවෘත්තියක් දැක්කා. ඒක ගෞරවයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. අපි ගරු ඇමතුමාට, මහින්ද රාජපක්ෂ ඇමතුමාට, ඒ වගේම ජනාධිපතිතුමාට සහ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨරයටත් මේ හුඟ දෙනෙකුට මේක අපි ස්තුතිවන්ත වෙනවා. මේ අතර ඉන්දියාවේ පැතිරමින් පවතින සිකා වෛරසය මෙරට ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා සිය තපකල විමසීමකදී ප්‍රකාශ කළා. මේ දිනවල ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිකා කියන වෛරස් වන රෝගය බෝ වෙමින් පවතිනවා. ලංකාවටත් මේ රෝගය බෝ වෙන්න පුළුවන්. අපි ඒක නිසා කල්පනාකාරී වෙන්න ඕනේ. මේක EDS මදුරුවා මගින් තමයි බෝ වෙන්නේ. ස්ටාර්ට් හැදුනාම ඩෙංගු රෝගේ රෝග ලක්ෂණව තමයි තියෙන්නේ. සාමාන්‍ය ඩෙංගු තරම් බරපතල නෑ. උණ, ඇස් රතවීම, ඇඟපත රිදීම, හන්දි කැක්කුම, ඇඟේ රතු ලප ඇතිවීම වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. මේකේ භයානකකම තමයි මේ රෝගය දැන් මදුරුවා ඉන්නවනම් බෝ වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී මාතාවන්ට මේක බෝ වුණොත් ඒ ගර්භණී මාතාවන්ගෙන් ලැබෙන දරුවන්ට මොළය කුඩා වීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ රෝගේ වළක්වා ගත යුතුයි. මේ රෝගයට දැනට ප්‍රතිශක්තිකරණයක් නැහැ.
අපි කල්පනාකාරී විය යුතු විශේෂයෙන් ඉන්දියාවෙන් දීවරය මගින් හරි ඉන්දියාවෙන් එන පුද්ගලයන් මගින් මේ රෝගය අපේ රටට එන්න පුළුවන් හින්දා අපි කල්පනාකාරී විය යුතුයි රට නැවත සාමාන්‍යකරණය කිරීමට එන්නත්කරණේ කඩිනමින් සිදු කරමින් පවතින බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් මුළු රටම නතර වෙලා තියෙනවා ආර්ථිකයක් හසුරවනකොට ආර්ථිකයේ ප්‍රධානම දේ රටේ ක්‍රියාකාරීත්වය මුළු ක්‍රියාකාරීත්වය 75%ක් මේ වෙනකොට නතර කළා උංචි කඩයක් කරන අය රබර් ෂාප්ුවක් කරන අය කෙනෙක් අනිකුත් එවැනි අය තාමත්ම අපහසුතාවයකින් පෙපත් වෙලා තියෙනවා ඉතින් අපි දන්නවා ඒ සම්බන්ධව නමුත් ඒ නිසා තමයි හැකි ඉක්මනින් රට නැවත යථා තත්ත්වයට ගෙන ඒමට ප්‍රධානතම හේතුව හැටියට අපි දකින්නේ එන්නත කිරීම මේ මාසයේ අන්තිම වෙනකොට මම හිතන්නේ ලංකාවට අවශ්‍ය මිලියන 13 හමාර අගෝස්තු මාසේ වෙනකොට සම්පූර්ණයෙන්ම එනවා එතකොට අගෝස්තු සැප්තැම්බර් මැද වෙනකොට ලංකාවේ මිලියන 13 හමාරකටම මේ වැක්සින් එක ගහලා අවසන් කරන්න ඉඩකඩ තියෙනවා වත්මන් ආණ්ඩුව මෙරට ආර්ථිකයේ බිඳ දමා ජනතාව ණයකරුවන් බවට පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාර්තු මාසේ 31 වෙනිදා වෙනකොට රජයේ මුළු ණය බර රුපියල් බිලියන 16053යි. ඒ කියන්නේ මාස 15කට ණය වැඩි කරගෙන තියෙන රුපියල් බිලියන 3022කින්. ඒ කියන්නේ මේ ආණ්ඩුව කාලේ එක පවුලකට ණය වැඩි කරලා තියෙනවා රුපියල් 6,04,400ක්. මාස 15ට ඔන්න කෙරුවා. ලොකු අයියටත් බැරි වෙලා පොඩි අයියටත් බැරි වෙලා දැන් අනිත් අයියටත් බැරි වෙලා දැන් මල්ලි ඇවිල්ලා තියෙන බලමුකෝ එයා මේ පෙන්වන්නේ යන්නේ ගෝඨාභය මහත්තයාටයි මහින්ද මහත්තයාටයි චමල් මහත්තයාටයි බෑ මට තමයි පුළුවා මම තමයි හොඳටම කරන්නේ ඔන්න බලන්න කියලා තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ කොහොමද සමාජවාදී කියලා කියන්නේ ජනාධිපති අපේක්ෂක වෙන්නේ ඔහු ඔබලට තියෙන ප්‍රධාන අභියෝග වෙන්නේ තොහුයි අනේ නතර කර දමා ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනමින් ආරම්භ කරන්නයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා Sustainable Energy Authority එකේ මදන විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් නැවතිලා තිබුණා යම් යම් හේතු මත. නමුත් අපි grievance committee පත් කරලා ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරලා මොනවද ඒවට කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපිට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ කාර්යවලට පත් අපි දෙන්න ඕනේ සහනය කෙනෙක්. උද අපට අවශ්‍යතාවය තියෙන්නේ අතර මේක මේ ගොඩ ගැහිලා තියෙන ටික මොනින්ම ඉවර කරලා එක්කෝ ඔබතුමාලට සාධාරණයක් එහෙම නැත්නම් අපට සාධාරණයක් කරගන්න. උද එහෙම නැත්නම් හැමදාමත් හැම ඇමතිම එනකොට හැම ආණ්ඩුවම එනකොට අවුරුදු ගණනාවක ප්‍රොජෙක්ට්ස් ටික ඉතුරුලා තිබුණා. ඒ නිසා තමයි අපි මේක ක්‍රියාත්මක කරේ. ඔයගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක අතේ තියාගෙන තේරුමුකුත් නැහැ. අපේ ෆයිල්ස් කොට ගහන් ඉඳලා තේරුමුකුත් නැහැ. අපි දැන් අවුරුදු 7ක් විතර නෙමෙයි සේරම. ඒ නිසා මේක තමයි පුළුවන් දේ. ඒ නිසා අපි ඔයගොල්ලන්ට 1 week දෙන්නම්. වත්මන් ආණ්ඩුවේ අසමත් භාවය ජනතාව මතට පවරමින් සිටින බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. හිටපු කතානායකවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රටක් ලෙස ඉතාමත්ම අඳුරු දිශාවකට මේ රට ගමන් කරන අවස්ථාවක්. රටේ ආර්ථිකය කිසිදා නොවූ ආකාරයට අද බංකොලොත් වෙලා තියෙනවා. ඒ වගේම අද ජනතාව ජීවත් වන්නේ සම්පූර්ණයෙන්ම අවනිශ්චිත භාවයක් තුළ. ඒ වගේම ආණ්ඩුවේ අසමත් භාවයත් අද රජය කරන්නේ ජනතාවගේ පිටින් පටවන්න. එහෙම පටවලා එයයි නිදහස් වෙන්න. ඒ වගේම කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගන්නවා වෙනුවට මේ රජය කරන්නේ කොරෝනාව ආශිර්වාදයක් කරමින් ඒ ජනතාව මර්ධනය කිරීමට පාවිච්චි කරනවා. එම කුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.